ආයුබෝවන් ඔන්න ඉතින් තව ට්‍රැවල් වීඩියෝ එකක් අරගෙන ආවා. ටික හවස් වෙලාවක වැස්සත් එක්ක මං දැන් යන්න හදන්නේ අහු පිනි ඇල්ලට. මාවනැල්ලට ඇවිල්ලා මාවනැල්ල අරණායක පාරේ ඇවිල්ලා තමයි මේකට එන්න තියෙන්නේ. වාහනේ මගක් එනකන් ආවා. ඒ ඇවිල්ලා එතන ඉඳන් මෙහෙම තමයි පාර තියෙන්නේ පයින් යන්න. ඉතින් එදා බතලේගල ගියාට පස්සේ බතලේගලට අපිට අහුපිනියල්ල පෙනුණා. ඒ පෙනිච්ච අහුපිනියල්ල හොයාගෙන ඔන්න අද යනවා. එහෙනම් රැවෙන්න කලින් ගිහිල්ලා බලමු අහුපිනියල්ලේ සුන්දරත්වය. වහිනවා ටිකක්. කූඩල්ලංගෙන් කරදර වෙයි දන්නේ. කොහොම හරි කමන්න. ඉතින් ගිහිල්ලා බලමු. ඉතින් කැලයක් ඇතුලෙන් තමා යන්න තියෙන්නේ. වැස්සත් එක්ක ගමේ කට්ටිය නම් කිව්ව ටිකක් අමාරු වෙයි යන්න කියලා. වැස්ස හින්දා අතු නැංගලා තියෙනවා. කුඩල් ඉන්නවා කියලා තමා කිව්වේ. ඒ වුණාට ඉතින් ආපු ගමන යන්නම ඕනි කියලා හිතුන හින්දා ගිහිල්ලා බලමු. අකුපිනි ඇල්ලේ කතන්දරේ. වතුරනන් ටිකක් බොර එන්නේ. ඔයාලට පේන ඇති වතුරනන් සීතලයි. නියම වතුර පාර බොර එනවා. ඒ කියන්නේ උඩහට වැහැලා ඇති අනිවාර්යෙන්. මේ වගේ පාරක් දිගේ යන්න තියෙන්නේ. මේ වගේ පාරක් දිගේ තමයි යන්න තියෙන්නේ. කළුවරක් වැටිලා වැහැලා අතුත් පාත් වෙලා තියෙන්නේ. පාරක් හොයාගෙන යනවා වගේ ගමනක් යන්නේ. බලමු පාර වැරදිලා නැතුව ඇති කියලා හිතාගෙන මම යනවා. හිතන හැටියට ඇල්ල තියෙන්න ඕනේ මේ පැත්තේ කියලා. පාර වැරදිලා නම් එහෙම දෙන්න වෙනවා. sorry.com තමයි එන. ඇස්ස නිසා පාරට අතුනමිලා ගොඩක් කළුවර වගේ වෙලා ඉන්න. පොඩ්ඩක් අවුල් නැත්තම් නම් අවුලක් නෑ. කළුවරම කළුවරයි. හරි ගුප්ත බවක් තියෙනවා. ඇල්ලේ සද්දයක්වත් ඇහෙන්නේ. පාර හරි කියලා හිතාගෙන මම යනවා. ඇල්ලක කිසිම සද්දයක් ඇහෙන්නේ. හලා ඉන්න තමයි එපාම වෙන්නේ. පාර තියෙන්නේ.
පාරක් නැති තරම් පාරක් හදාගෙන යන ගම හිමි. ඒ ලොකු ගහකුත් කඩන් ඇරිලා. ඔන්න ඉතින් යන්න තියෙන පාර. ඒ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. අම්බෝ. මම හිතනවා අපි යන්නේ පරිපාරේ කියලා. ඕන් ඇල්ලේ සද්ද ඇහෙනවා. ඒ කියන්නේ ඇවිල්ලා තියෙන්නේ හරිපාරේ. අම්මෝ. ඔන්න ඉතින් කැලේ පීරගෙන පාර හොයාගෙන කූඩල්ලා කාගෙන මානකැලේ කැමදි ආවේ මේ කියන අහුපිනියල්ල බලන්න තමයි. ඕක ඇල්ල මුදුනට යන්න පුළුවා. උඩට යන්න බලමු වෙලාවත් එක්ක. එමන උඩට ගිහිල්ලා ඔයාලට තව පෙන්නන්න. ඔන්න ඔයාලට අරහේ පේනවා ගින්නක් වගේ දාගෙන එනවා. ඒ ඈත මීදුම දාගෙන එනවා උඩට. පේනවා ඇති කියලා හිතනවා. අන්න දුම දානවා වගේ මීදුම පොඩ 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 උඩට දානවා. ඔන්න මීදුමයි යැල්ලයි කොහමද වයිබ් එක? ඔන්න ඉතින් ඇල්ල උඩටම ඇවිල්ලා ඉන්නේ. මෙහෙම තමයි තියෙන්නේ. මේක තමයි අපු පින් ඇල්ල. යාළුවෝ තින්නව නැගලා තුන් හතර දෙනෙක් කෑවා. කෑවට නැවතුන්නේ අරන් දාන්න නැවතුණාන් එහෙම තවත් නගිනවා. වතුර නම් හොඳටම බොරයි. අර ඈත මීදුම පේනවා. අකුණකුත් යව්වා. මේලාවේ ගලේ ටිකක් යන්න හරි බයයි ගල ලස්සන හින්දා. අහුපිනියල්ලේ සුන්දරත්වය හරි ලස්සනයි. දැන වතුර පොර නැති වුණා නම් තවත් ලස්සන දෙයක්. වතුර බොරයි වගේ තියෙනවා. මාන්නත් හිතෙනවා. බලමු.
ගලෙන් ගලට පනින්නියා කියලා බොහෝම සීරුවෙන් පරිස්සමෙන් යන්න ඕනේ ගමනක් අද ඇවිල්ලා තියෙන්නේ. නැත්තං ඉතින් මම කොහෙද ගියේ කියලා හොයාගන්නත් බැරි වෙයි, කවුරුත් දන්නෙත් නැහැ. ඒ නිසා තනිය මේති ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ඔන්න ඔහම තමයි ගන්න තියෙන්නේ. අතරින් පල්ලෙහා මීදුම වහනවා. වැටෙන්නේ ඔහම තමයි පල්ලෙහා මීදුම පේනවා, කඳුපන්ති පේනවා. මං කියන එක ඇහෙනවා ඇති කියලා හිතනවා. මීදුමත් එක්ක වතුර වැටෙන එකයි අර කඳුපන්ති වලට මීදුම බාන එකයි හරි ලස්සනයි. බලන් ඉන්න ආසයි දෙන දසුණක් ඒක. ඉතින් ඔන්න අසුපිනි ඇල්ල උට ඉඳන් උදුරට නැවිලා ඉන්නේ. යන්න තේරෙන්නේ නැහැ. ලස්සන හරි ලස්සනයි. මං කියන එක ඇහෙනවා කියලා මං හිතනවා. ඒක ඇතුළත කොන්ති වලට පොට 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 මීදුම දානවා. මලාකුළු වගේ උඩට එන්නේ. මේ වතුර පාර ගලන් යනවා. යෝග තමයි අසුපිනි ඇල්ලේ බලන්න තියෙන සුන්දරත්වේ. අසුපිනි ඇල්ලේ තියෙන ලස්සන අපි ආපු වෙලාව හරි නෑ මං හිතන්නේ වැස්සත් එක්ක. නැත්තං ඇත්තටම හරි ලස්සන දසුනක් මෙතන තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොම බෝඩ් දෙකක් දාලා තියෙනවා. ඇත්තටම එන අය ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඔයාලා දකින්න ඇති ඒ වගේ බෝඩ් දෙයක් දාලා තියෙනවා එතන. ඇත්තටම මෙතන ගොඩක් අය ගිහිල්ලා පාමුලට ගිහිල්ලා සෙල්ෆි ගන්නවා, ෆොටෝස් ගන්නවා. හරි භයානකයි ඒක. ලස්සනවා. පොඩ්ඩක් ලස්සනොත් ඉතින් ආයෙ කරන්න දෙයක් නැහැ. පල්ලමටම ගිහිල්ලා තමයි නවතින්නේ. විනෝද වෙන්න එනවා වගේම තමන්ගේ ආරක්ෂාවත් තමන් සලස ගන්නව නම් හොඳයි. එතකොට මේ තැන් තවයට එන්නත් ලේසි බලන්න කරන්න.
තමනුත් රැකිලා පරිස්සමින් ඉතින් ඇවිල්ලා යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. කොහොමදම අසුපිනියල්ලේ තාම වහිනවා, ආයෙත් එමිනවා. ඉතින් ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න, බලලා විනෝද වෙන්න, පරිස්සම් වෙන්න. ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ දැනක් මෙතන උඩ. අද වීඩියෝ එක ඉතින් එන මෙතනින් මම නවත්තන්නම්. හැමදාම මතක් කරනවා වගේ channel එක subscribe කරලා නැත්නම් subscribe එක දාන්න, ඔයාලගේ අදහස comment එකක් දාන්න, like එකක් දාන්න. තව අලුත් දවසක තව අලුත් වීඩියෝකින් හම්බෙමු. එතකන් ඔයාල හැමෝටම ජය.